ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද තවයි සූදානම් පත්තරය ආරම්භ කරන්න ඡන්දේ. ඡන්දේ පිළිබඳවමයි මේ දවස්වල දේශපාලන කරළියේ විශේෂ අවධානය යොමුව තිබෙන්නේ. මැතිවරණය කවදාද? එකම දිනක මැතිවරණය රට පුරාම පවත්වන්නට පුළුවන්කම ලැබේද? ඔබට තවදුරටත් ඉඟි පල කෙරෙන වාර්තා කීපයකට ආරම්භය අවධානය යොමු කරනවා. ඒ වගේම ඡන්දේ එලිපත් තියාගෙන ශ්‍රී ලංකායක ඒකාබද්ධයත් එක්ක සාකච්ඡා පවත්වනවා. ඒවායේ තත්ත්වයේ සාසුල මුල කොහොමද? එන්න අපි පත්තර ටික බලමු. අද ආරම්භ කරන්නේ දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන්. අද 29 වෙනිදා හෙට මේ මාසේ අන්තිම දවස. එය ඡන්දේ පිළිබඳව තීරණාත්මකයි. මෝසමක් ඉදිරිපත් වුණ අධිකරණයට පෙත්සමහෙට ගන්න කියලා අපි අද එතනින් ආරම්භ කරමු. පෙත්සම හෙට අස්කර ගැනේ. පුංචි ඡන්දය එකම දිනයක අකිත පෙරේරා ලියයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කල්දැමීමට හේතුවන අභියාචන අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉලාස්කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණයේ එකම දිනයකදීම පැවැත්වීමට රජය තීරණය කර ඇත. පෙත්සම් ඉලාස්කර ගැනීමක් ගැන කතා කරනවා. එතකොට ඒ අනුව මැතිවරණයේ එකම දිනයකදී පැවැත්වෙන හැඩතල නිර්මාණ වෙමින් පවතින ආකාරයයි පෙන්නුම් කරන්නේ. පෙත්සම හෙට අස්කර ගැනේ පුංචි ඡන්දේ එකම දිනේක. අද දිවයින ලියන්නේ එහෙමයි. එතකොට පුංචි ඡන්දේ කවදාද? ජනවාරි අග පැවැත්වෙනවා යැයි පළමුව අනුමාන කෙරුණා. හැබැයි මේ පැවතුණු ඇතිවුණු මතුණු තත්ත්වයන් සමගින් ජනවාරි අගට යයිද පොඩ්ඩක් එහාට මෙහාට වෙයිද? ජනවාරි අග පොඩ්ඩක් එහාට වුණොත් පෙබරවාරි මුල තියෙන්නේ. මෙන්න අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. පුංචි ඡන්දේ පෙබරවාරි මුල. ඉන්දික හේවා විතරන ලියන්නේ ප්‍රශ්නාර්ථයකුත් දාලා. ඡන්දයට තිබෙන ගැටලු කඩනමින් විසඳා එකම දිනකදී ඡන්දය පැවැත්වීමට පක්ෂ නිලධාරී කැමැත්තෙන්. පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වන ගැටලු කඩනමින් අවසන් කර ලබන වසරේ පෙබරවාරි මාස මුල් දින කීපේ දිනක් යොදාගෙන එකම දිනයකදී මැතිවරණය පැවැත්වීම කෙරෙහි දේශපාලන පක්ෂවල හා මැතිවරණ කොමිසමේ අවධානය යොමු වෙලා පළාත් පාලන ආයතන සීමා නිර්ණය හා සභික සංඛ්‍යාව සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාමාර්ග නොවැම්බර් 30 වෙනිදා අවසන් වුවහොත් එකම දිනකදී මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙන බව මැතිවරණ කොමිසම සභා ආරංචි මාර්ග සඳහන් කරනවා. පළාත් පාලන මැතිවරණයේ කල්යෑම පිළිබඳ දේශපාලන කඹ ඇදිල්ල නිසා පක්ෂවලට එල්ල වී තිබෙන විරෝධතා හමු වී සියලු පක්ෂ නායකයන් මේ වන විට කඩිනමින් මැතිවරණය එකම දිනකදී පැවැත්විය යුතු යන මතයට වැඩි නැඹුරුවක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ වාක්‍ය ඇහුණද ඔබට? මම ඒ වාක්‍ය නැවතත් කියන්න. මැතිවරණය එකම දිනකදී එන්න හදන්නේ ඇයි කියන කාරණාවට ඉඟියක්. පළාත් පාලන මැතිවරණයේ කල්යෑම පිළිබඳ දේශපාලන කඹ ඇදිල්ල නිසා පක්ෂවලට එල්ල වී තිබෙන විරෝධතා හමුවේ සියලු පක්ෂ නායකයන් මේ වන විට කඩිනමින් මැතිවරණය එකම දිනකදී පැවැත්විය යුතු යන මතයට වැඩි නැඹුරුවක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙන්න කතාව. මේ අනුව අධිකරණ කටයුතු අවසන් වී දැන්ට මැතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වී තිබෙන ආයතන 203 නාම යෝජනා බාර ගන්න දින දෙසැම්බර් පළමුවෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා. හෙට අධිකරණ කටයුතු අවසන් වුණොත් අනිද්දා ප්‍රකාශයට පත්වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. හෙටයි අනිද්දායි බලාගෙනෙමු. දැන් ලංකාදීපය. අද ලංකාදීපය දානවා අලුත් ඡන්ද ක්‍රමය අනුව පුංචි ඡන්දයට නාම යෝජනා පත්‍ර දෙකක් ලියන්නේ රංජන් කස්තුරි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා පත්‍ර භාර දීමේදී නාම යෝජනා පත්‍ර දෙකක් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරනවා. අලුත් ඡන්ද ක්‍රමය අනුව පුංචි ඡන්දයට නාම යෝජනා පත්‍ර දෙකක් එහෙම සටහනක් අද ලංකාදීපයෙන් උපුටා ගත්තේ. පුංචි ඡන්දය තැපැල් ඡන්ද ආයුධපත් දෙසැම්බර් 15 වෙනිදා දක්වා වාර්තාව රංජන් කස්තුරිගෙන්. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අපේක්ෂකයන්ගේ ආයුධපත් බාර ගැනීම ආරම්භ කර තිබෙන අතර එම කාල සීමාව දෙසැම්බර් මාස 15 වෙනි දින මධ්‍යම රාත්‍රියේ 12:00 අවසන් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය නිලධාරීන්ට හැකි ඉක්මනින් ආයුධපත් ඉදිරිපත් කරන්නයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දීමක් කර සිටිනවා. ඔන්න ඡන්දය ගැන කතා. මෙන්න ඡන්දයට ශ්‍රී ලංකා සහ ඒකාබද්ධයේ හමුවීම්, වෙන්වීම්, ඈත්වීම්, ලංවීම් පිළිබඳව පත්තර තබන සටහන්. මවුබිම මෙහෙම ලියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ සාකච්ඡා එකඟතාවයෙන් තොරව අවසන් වෙයි. දෙනගම ධම්මික සිදත් මෙන්ඩිස් එක්ක ලියයි.
පලාත්පාලන මැතිවරණයට එක්ව තරං කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ අතර පැවති සාකච්ඡා දෙවනි දිනටත් ඊයේ එකඟතාවයකින් තොරව අවසන් වෙලා තිබෙනවා. එයයි අද මෞබිම් පත්‍රයේ වාර්තා බූපුටා දක්වමින් අපිට සඳහන් කරන්න තියෙන්නේ. ඒ අතරතුරේදී මෞබිම ලියනවා තවත් සටහනක් එතනම එහා පැත්තේ යලි සාකච්ඡා කළත් කොන්දේසි වෙනසක් නැහැ. ප්‍රසාද් මංජු ඉෂාරා සිල්වා සමගින් වාර්තා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමකිරීම වෙනුවෙන් පවත්වන ලබන සාකච්ඡා සාර්ථක කර ගැනීමට ඉදිරිපත් කර ඇති කොන්දේසිවල කිසිදු වෙනසක් නොමැති බවත් ඒ අනුව එම කොන්දේසි යටතේම තවදුරටත් සාකච්ඡා කර කඩිනම් තීරණයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරනවා. යලි සාකච්ඡා කළත් කොන්දේසි වෙනසක් නැහැ කියලා මෞබිම් පත්‍රයේ පළ කරන්නේ. ඒ අතර අපි යනවා අද පත්තරේට. අද පත්තරේ කොහොමද මේ හා සම්බන්ධ සටහන තබන්නේ කියලා බලන්න. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර කතාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය දිය යුතුයි. ඒකාබද්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දීමක්. ඊට පස්සේ ලියනවා ඒකාබද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකඟතාව ජනපති පැමිණි පසු. ලියන්නේ අමිත් මදුරංග. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ඒකාබද්ධ විපක්ෂයට එකඟතාවයකට පැමිණි හැකිද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියානු සංචාරයේ නිමවා ලංකාවට පැමිණි පසු දැනුම් දිය හැකි බව ඊයේ සවස රැස් වූ දෙපාර්ශ්වයේ කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතුරුන් විසින් දැනුම් දී තිබෙනවා. ඔන්න ශ්‍රී ලංකා එකයි ඒකාබද්ධයයි එකතුවීම පිළිබඳව සාකච්ඡා ගැන පත්තර අද තබන සටහන් කීපය. එයතර ඒකාබද්ධයේ ඊයේ හමුවක් පැවැත්වුවා කැඳවුවා. ඒ හමුවෙන් අනතුරුව ඔවුන් අදහස් පළ කරා. ඒ අදහස් කොයිබටද ගියේ? එන්න ඒ අදහස් ඔබට ඉදිරිපත් කරන්නම්. ඊට කලින් පොහොට්ටුවේ සූදානම පිළිබඳව අද මෞබිම තබන සටහන මේ. ගල්නෑව වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවලට පොහොට්ටුවෙන් අපමුදල්. අනුරාධපුරේ රන් දැතුළු පිරිසක් ලියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය සභාවටත් පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවෙල්ලුව ප්‍රාදේශීය සභාවටත් ඊයේ අප මුදල් තැන්පත් කරනවා. දැන් මේ අප මුදල් තැන්පත් කිරීම පොහොට්ටුව සිදු කරන්නේ සාකච්ඡා සිදු වෙන විට. එතකොට සාකච්ඡාවල ප්‍රගතිය කොහොම වෙයිද ඔබ හිතන්නේ? ප්‍රශ්නාර්ථ ඉතිරි කරමින් මේ ඊයේ ඒකාබද්ධය දැක් වූ අදහස්. මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරඟ කරන ආකාරය සහ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්තුණා. හමුවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය මෙලෙස පැහැදිලි කළා. ප්‍රමාණයක් මේ විදිහට එකතු වීම සම්බන්ධව එකඟතාවයක් නැහැ. ජයපේයේ මාධ්‍ය හමුවක් කැඳවනවා. එහිදී ජයපේ නායකයා කරපු ප්‍රකාශ අද පත්තර වාර්තා කරනවා. උපුටා ගන්නවා ලංකාදීපෙන්. පළාත් පාලන ඡන්ද පෙත්සම 30 වෙනිදාට කලින් අකුලා නොගත්තොත් කොළඹදී මහා උද්ඝෝෂණයක්. අනුරු කුමාර අනුතුරු අඟවන්නේ මුදිතා දයානන්දලිය. පළාත් පාලන සීමා නිර්ණ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉදිරිපත් කර තිබෙන පෙත්සම 30 වෙනිදාට ඉවත් කර නොගන්නේ නම් ඡන්දය ලබා ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ට බලපෑම් කරමින් ඉදිරි සතිය තුළ කොළඹදී දෙවැන්ත උද්ඝෝෂණයක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක මහතා ඊයේ සඳහන් කිරීමක් කරනවා. පක්ෂය කැඳ වූ මාධ්‍ය හමුවක් අමතමින් තමයි ඔහු ඒ බව කියා සිටින්නේ. එයතරේ අදාළ මාධ්‍ය හමුව පිළිබඳව තොරතුරු විය යුතුයි අද මෞබිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත් කරගන්නේ. එය වාර්තාව උපුටා ගන්න ආකාරය අපි බලමු. අනුරාධා හේරත්ගේ සටහනක් විදිහටයි මේක අරගෙන එන්නේ. ජයපේ නායක අනුරු කුමාරගේ අදහස් පළ කිරීම. තමන්ගේම වංචා නඩුවෙන් බේරෙන්න රවි පනතක් සම්මත කරගත්තා. වංචනිකයන් දූෂිතයන් රකින්න ඕනෑම නීතියක් වෙනස් කරන ආණ්ඩුවක් මේක කියලා ජයපේ නායක අනුරු කුමාර දිසානායක ඊයේ සඳහන් කරනවා. අපි ජයපේට ගිය වෙලාවේ අපි ජානීපේටත් යමු. ජාතික නිදහස් පෙරමුණ පීසිරි විජේනායක පෞගේ දවස්වල පක්ෂය ඇතුළේ ඉඳන් වෙඩිමුර පත්තු කරන්න ගත්තා. දැන් පීසිරි විජේනායකගේ ඉරණම කුමක්ද?
මෙන්න ඒ ඉරණම අද ලංකාදීපේ සටහන් කරනවා. කේන්දර කොපියක නෙවෙයි පත්තර පිටුවක. පිල්සිරි විජේනායක ජාතික නිදහස් පෙරමුණේ නිරපයි. ගම්පා තිලකරත්න දිසානායක ලියන්. ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කළ පිල්සිරි විජේනායක එම පෙරමුණේ දැරූ සියලු තන්තුරු වලින් ඉවත් කොට සමාජිකත්වයේද අත්විටුවා තිබෙනවා. පෙරමුණේ නායකත්වයේ විවේචනය කිරීම මාධ්‍යට අදහස් දක්වමින් විනය නීති කඩකිරීම ඇතුළු චෝදනා කීපයක් ඉදිරිපත් කරමින් පිල්සිරි විජේනායකට ඊයේ ලිපියක් මගින් මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. පිල්සිරි විජේනායක ජාතික නිදහස් පෙරමුණෙන් නිරපයි. පත්තර පිටුවක ලියා තිබුණු සටහන ඒ. යතරේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යරයා ඊයේ කළ ප්‍රකාශයක් වෙනත් කාරණාවක් අර විවිධ සැමරුම් පිළිබඳව ඔව් කරපු ප්‍රකාශයක්. කොටි නායකයන් සමරන්න කිසිම ඉඩක් නැහැ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කියන. එහෙම සමරා තිබෙනවා නම් නීතිය තදින්ම LTTE ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම තහනම් කරපු ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් එම සංවිධානයේ ත්‍රස්තවාදී නායකයන් සැමරීමට කිසිම ඉඩක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන බියගමදී ඊයේ සඳහන් කිරීමක් කරනවා. එය අතර විග්නේශ්වරන්ගේ ප්‍රකාශයක් අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුව උපුටා ගන්නවා. විගි මෙන්න මෙහෙම කියලා. අයිතිවාසිකම් දිනා ගන්න ආයුධ අතට ගැනීමෙන් පළක් නැහැ. විග්නේශ්වරන් කියන්නේ දිනසේන රතුගමගේ ඉලියන්. උතුරු නැගෙන්න දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබුණද එම අයිතීන් ලබා ගැනීම සඳහා දෙමළ තරුණයන් නැවත අවියායුධ අතට ගැනීමට සූදානම් වන්නේ නම් එය මුරුංගා ගසකට නැගීමේ ක්‍රියාවක් බඳු එකක් වනු ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් ඊයේ යාපනයේදී කියා සිටිනවා. අයිතිවාසිකම් දිනා ගන්න ආයුධ අතට ගැනීමෙන් පළක් නැහැ විගි කියලා තියෙනවා. ඒ අතරතුරේදී අපි දැන් සූදානම් වෙනවා ඊළඟ සටහන් දෙකට යන්න. අද පත්තරවල ප්‍රධාන පිටුවල චාරුප වාර්තා ජනාධිපතිතුමාගේ දකුණු කොරියානු සංචාරය සඳහායි අවතීර්ණ වන්නට සූදානම් වන්නේ. නිල හමුව දෙරටේ නායකයන්ගේ අදටයි නියමිතව තිබුණේ. නමුත් බලාපොරොත්තු නොවුණු අවස්ථාවක දකුණු කොරියානු නායකයා ශ්‍රී ලංකා නායකයා හමුවන්නට පැමිණි අයුරු මෙන්න ලංකාදීප චාරුප වාර්තාව. නිල හමුවට කලින් ශ්‍රී ලංකා කොරියන් ජනපති හමුවක් පත්තරේ වාර්තා කරන අයුරු බලන්න. ඒ අතරේ එය අද පත්තරයට ශීර්ෂපාඨයක් කොටගන්නේ මෙහෙමයි. ශ්‍රී ලාංකික දූත පිරිස පුදුමයට පත් කරමින් කොරියානු ජනපති ශ්‍රී ලංකා ජනපතියන පෙරමග සිටී. ඊට අදාළ චාරුප වාර්තාවකුත් පත්තරේ අරගෙන එනවා. ඒ වගේම ජනාධිපතිතුමා දකුණු කොරියාවේ කළ ප්‍රකාශයක් වාර්තා කරනවා. කිසිවෙකුට ෆෙඩරල් හෝ රට කැඩෙන බලයක් ලබා දීමට මා සූදානම් නැහැ ජනපති මෛත්‍රී කියයි. අර සටහන ශ්‍රී ලාංකික දූත පිරිස පුදුමයට පත් කරමින් කොරියානු ජනපති ශ්‍රී ලංකා ජනපතියන පෙරමග සිටී. අපි සවිස්තර වාර්තාව අබ්බල. හතලිස් වසරක රාජ්‍යතාන්ත්‍රික සමතතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ දකුණු කොරියාවේ සෝල් ලගනුවර ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටට ළඟා වුණා. ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිකනු ලැබුවේ දකුණු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ රාජ්‍ය ආරක්ෂක ප්‍රධානියා විසින්. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තිබෙනවායි තමයි දකුණු කොරියානු ජනාධිපති මුන් ජයින් මහතාගේ නිල ආරාධනයකට අනුව තමයි ජනාධිපතිවරයා ඇතුළු පිරිස මේ රාජ්‍ය සංචාරයට එක්වන්නේ. ඉතින් මේ තුන් දින රාජ්‍ය සංචාරයේ පළමු අධිර සටහන් කරමින් අද පසුරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස සෝල් අගනුවර ජෝගිසා බෞද්ධ විහාරස්ථානයේ වැඳ පුදා ගැනීමට එක් වුණා. ජනාධිපතිවරයා අද සිය රාජ්‍ය සංචාරයේ ප්‍රථම කටයුතු ලෙස සෝල් අගනුවර ජෝගිසා විහාරස්ථානයේ වැඳ පුදා ගැනීමට එක් වූ අවස්ථාවේදී කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීම අනපේක්ෂිත සිදුවීමක් වුණා. එදී මෛත්‍රීපාල සිරිසේන මහතා වුණුසුම් ලෙස පිළිගත් දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසුවේ දෙරටේ ජනාධිපතිවරුන් අතර නිල හමුව හෙට දිනේ පැවැත්වීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත්‍රශීලී පිළිගැනීමක් ලබා දීමට තමා මෙහි පැමිණි බවයි. මෙම නිහතමානී පිළිගැනීම වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්තුතිය සහ ගෞරවය පිරිනමා තිබෙනවා. තමන් මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගමෙන් පැමිණි නායකයින් ලෙස ජනාධිපති දුරේ දක්වා පැමිණියේ ඉතා දුෂ්කර ගමනක් ඔස්සේ බව පෙන්වා දුන් දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසුවේ දෙදෙනාම ජනතාව වෙනුවෙන් ජනතාවාදී සේවයක් ඉටු කිරීමට කැප වී සිටින බවයි. 1913 වසරේදී අනගාරික ධර්මපාලතුමන් විසින් මෙම විහාරස්ථානයේ තැන්පත් කරන ලද සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමටද ජනාධිපතිවරයා එක් වුණා.
අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යලි ඔහු නවතැන්ගෙන සිටින සෝල් අගනුවර පිහිටි ග්‍රෑන්ඩ් හයට් හෝටලේ වෙත පැමිණි අතර එහිදී එරට රැකියාවල නිරත වන ශ්‍රී ලාංකික ප්‍රජාව ජනාධිපතිවරයා මුණ ගැසුණා. ලංකාවේ ජාතීන් අතර සිංහල, තමිල, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජන කොටස් අතර ඒ සහෝදරත්වයේ විශ්වාසය සැකබිය ඒ සියලු දේට විසඳුම් දෙන්න ඕනේ. සැකෙම්බියේ ජීවත් වෙන ජනතාව කවදාවත් සමගි වෙන්නේ නැහැ. සමහර අය කියනවා නෑ මේ උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන් සංවර්ධනය කරපුවාම හරි ප්‍රශ්නේ විසඳෙනවා කියලා. යටිතල පහසුකම් අඳපුවම දේශපාලන බලයක් ඉල්ලන්නේ. කවුරු හරි ඉල්ලනවා නම් මේ රට කැඩෙන බලයක් ෆෙඩරල් ක්‍රමයක් ඒ අපි කොහෙත්ම දෙන්නේ නැහැ දෙන්න ලෑස්තිත් නැහැ. ඉතිහාසයේ ද්‍රෝහියෙක් වෙන්න මම මේ තන්ත්‍රයට ඇවිල්ලා නැහැ. ආරම්භය අපි ඡන්දයෙන් පටන් අරගෙන කාරණා ගණනාවක්ම කතා කළා. පත්තර වාර්තා තවදුරටත් තේනෝ අපි බලමු විරාමයක් කරන්න වෙයි. පාර්ලිමේන්තුවේ වැඩි අවධානයක් යොමු වුණා නැව් සේවය පිළිබඳව. ඒ ගැන අද පත්තරයේ තිබෙන සටහන විස්තරය උපුටා ගන්නවා ලංකාදීප ප්‍රධාන පිටුවෙන්. නැව් සේවය විදේශීය සමාගම්වලට විවෘත කිරීමට ඉඩ දෙන්නේ නැහැ. නාවික ඇමති මහින්ද සමරසිංහ කියන්නේ සුජිත් හේවාජුලිගේ ආරිරත්න රණබාහු එක්කයි ලියන්නේ. ඒකම් පළ කර තිබෙනවා අයවැය යෝජනාව හිතුමතයට කළ දෙයක්. නැව් සමාගම් නියෝජිත සේවාව විදේශීය සමාගම්වලට විවෘත කිරීමේ යෝජනාව අයවැය යෝජනාවලියට ඇතුළත් කර ඇත්තේ තමා සමග සාකච්ඡා නොකර හිතුමතයටයි වඩායකා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියනවා. නැව් සේවය විදේශීය සමාගම්වලට විවෘත කිරීමට ඉඩ දෙන්නේ නැහැ කියලාත් ඔහු එහිදී කියා සිටියා. ඒ අතරතුරු අද දවසේදී තවත් දෙයක් කතා වෙනවා. ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සාධකය මෙදාස්වල කාරණා ගණනාවක් සාකච්ඡා වෙමින් පවතින්නේ. අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ විවිධ වාර්තා පළවෙද්දී ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙන ආකාරය බලා ගන්න පුළුවන්. ඒ නිසාමද කොහෙද අද ලංකාදීපයේ ප්‍රධාන ශිෂ්‍යපාඨය කරගන්නේ යයි ගෝඨාභය පෙත්සමේ නියෝගය අද රංජන් කටුගම්පල මනෝප්‍රිය ගුණසේකර එක්ක වාර්තා කරන්න. වීරකැටිය මැද මුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයේ ඉදිකිරීමේදී රුපියල් කෝටි 3කට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් පොදු දේපළ පනත යටතේ පවත්වන පරීක්ෂණයේ ඉදිරියට පවත්වාගෙන යාම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ නියෝගය අද ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණයේ ඊයේ දැනුම් දෙනවා. තමා රිමාන්ඩ් බාධනාගාරගත කිරීම සඳහා දේශපාලන අධිකාරිය යටි අරමුණෙන් මෙම පරීක්ෂණය සිදු කරන බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එලෙස දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරද්දී ඇමති සරත් අමුණුගම පළ කළ අදහස මෙන්න බලන්න මව්බිම් පත්තරෙන්. ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඔහුගෙන් අපරාධයක් සිදුවේ නෑ. ඇමති සරත් අමුණුගම එහෙම සඳහන් කරන්නේ. ඒ අතරේ රිය අද්මිරාල් සරත් වීරසේකර මොනවද කිව්වේ බලන්න මේ උපුටා ගන්නේ රිවිර පත්තරේ ප්‍රධාන පිටුව. ගෝඨාභය අත්අඩංගුවට ගන්න යාම ආණ්ඩුවේ නින්දිත ක්‍රියාවක් රිය අද්මිරාල් සරත් වීරසේකරයි සඳහන් කරන්නේ. විද්‍යාන් සූදානම් මේ සම්බන්ධයෙන් ඊයේ කතාබහට ලක් වුණු ආකාරය ඔබට ගෙනෙන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සත පහක් හොරකම් කළා කියලා චෝදනාවක් නැහැ. එම නිසා පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරපු ඒ ව්‍යාජ වාර්තාව නිෂේධ කරන්න කියන ඉල්ලීම අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අභියාචන අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ විදිහ අසත්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අයගෙන් පෞද්ගලික වන්දේ අපි ඉල්ලනවා. LTT ඩයස්පෝරාව දුන්න මාතෘකාවක් මහවිරු සතිය සමරන විට කොටි ත්‍රස්තවාදී මුනුමනින්ම පිටදපු සේනාධි නායකයන්ට විශාලම ශක්තිය සපේපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහවිරු සමරු අවස්ථාවේදී බන්ධනාගාරගත කළ අප නොදී තියන්න ඕනේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට තමන් විරුද්ධ බව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹ දීපවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අපි පමණක් නෙමෙයි අද යුද හමුදාවේ, ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ
හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ බොහෝ දෙනෙක් 150කට වඩා අද විශ්‍රාම ගිහිලා තියෙනවා. ඒ සියලු දෙනාම දැඩි අවධානයෙන් යුතුව සිටිනවා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සිදු වෙන්න තියෙන අසාධාරණයක් සම්බන්ධයෙන් එහෙම වුණොත් රජය බලාපොරොත්තු නැති ප්‍රතිචාර ලැබෙයි කියන එකද ගැන යම්කිසි අවධානමක් මම පුද්ගලිකවම මේ රජයට දෙන්නත් කැමතියි. මීදු සෙත් මැදුර, අභිමංසල 1, අභිමංසල 2 සහ අභිමංසල 3 සම්පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වෙච්ච ඕනෑම හමුදාවක නිලධාරියෙකුට හෝ සෙබළෙකුට තමන්ගේ හුස්ම යනතුරු ඒ ස්ථානවලට වෙලා පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ තමන්ගේ ජීවිතය ඉතාමත්ම සැහැල්ලුවෙන් සතුටුවෙන් ගත කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා තියෙනවා. මම විධායක ජනරාල්වරයා කාර්යය මම ඔය මිහිඳු සෙට් මැදුරට ඉන්දියානු හමුදාපතිවරයා සහ පකිස්තානු හමුදාපතිවරයා යන දෙදෙනාම කැඳවාගෙන ගිහිල් තියන එයාගේ සංචාරවලදී ඒ දෙදෙනාම මට කියපු දේ තමයි ජෙනරල් මේ වගේ දෙයක් ලෝකෙ කිසිම තැනක මේ විදිහට තියෙනවා කියලා අපි දන්නේ නැහැ, අපි අහලා නැහැ. අපේ හමුදා සෙබළුන්ව බලාගන්න මෙච්චර දෙයක් කරපු කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් එවැනි කෙනෙක්ව පක්කෝ වරදක් පටලවලා හිරබාරයට ගන්න අපි ඉඩ දෙනවා නම් රටේ මහජනයා වේදියට මට කියන්න තියෙන්නේ අපි විතර කළගුණ නොදත් ජාතියක් මේ මිහි පිට නැහැයි කියන එක. මෙතර තවත් පාර්ශ්ව කිහිපයක්ද විවිධ ස්ථානවලදී අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ මහත්මයාට බලපෑමක් කරනවා, අපි ගෝඨාභය අත්අඩංගුවට ගන්නවා, ඊට කලින් ඔබ එකතු වෙයන් කියලා. ඒක නිසා අපි කියනවා ජරා වැඩ කරන්න එපා කියලා ආණ්ඩුවට ඉල්ලා සිටිනවා. ඒක නිසා මේ රට බේරගත්ත නායකයෙක්ව හිරේ දාන්න උත්සාහ කරනවා නම් වෙන දේශපාලන අරමුණු උදෙසා ඒක අති භයානක ක්‍රියාවලියක්. ඒ වගේම ඒවයි වන්දිය ඒ පාප කර්මය කවදා හරි විඳින්න සිද්ධ වෙනවා. මේ ජනතාව ඉන්නේ දෙන්නම් උඹලට කියලා පාඩමක් උගන්වන්න බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුවට. ගෝඨාභය රාජපක්ෂ දවසකට හෝ අත්අඩංගුවට ගැනීම, සිරගත කිරීම ඩයස්පෝරාවට, LTTEට ඔවුන්ගේ සිහිනයක් කැටේටයි අපි දකින්නේ. කිසිම හේතුවක් නිසා ගෝඨාභය රාජපක්ෂයන් අත්අඩංගුවට ගතහොත් ඒ වෙනුවෙන් මේ රටේ සමස්ත මහා සංඝරත්නය, සමස්ත දේශ හිතයිෂී පිරිස් එකතු වෙලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවයි කියන එක අපි ඉතා පැහැදිලිව සඳහන් කරනවා. අගමැතිගේ පොලිසිය මේක. මම මේ අවස්ථාවේදී මේ රටේ අධිකරණ ගැන කනගාටු වෙනවා. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ FCID කට විරුද්ධව දාපු නඩුවට ඇයි තීන්දුවක් දෙන්නේ නැත්තේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කැඳවීමක් ලැබුණොත් FCID ගෙන් යන්න එපා. නීති විරෝධී ආයතනයක්. මෙහෙම එන්න එපා. සෙප්පට විජ්ජා එපා. අර ඉන්නේ හොරු. තක්කඩි ඉන්නේ. අර්ජුන් ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍ර, කසුන් පලිසේනලා, ෆුට්නෝට් කල්ලියේ, අජිත් පී පෙරේරලා, පොත් ලියපු ට්‍රිලියනේ සුජීව සේනසිංහල ට්‍රිලියනයක් හොරකම් කරපු අය. මේ හැත්තපුරුත් අල්ලන්න ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දෙසැම්බර් රට නිකුත් වෙනකන් ඉන්න ඕනද? මේ රටේ නීතියක් තියෙනවා නම් මේ සාක්ෂි හොඳනම් ඇති. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගන්නවයි කියන එකට මං එකග නැහැ. ඒකට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. දුටුගැමුණු මහරජතුමා යුද්ධය දිනලා මහා භාණ්ඩාගාරේ ඇරලා ජනතාවට ඕන දෙයක් ගෙනියන්න කිව්වා. ඒ යුද්ධෙන් ඒ මිනිස්සු පීඩාවට ලක් වුණ නිසා. ඒ මිනිස්සයා හිරබාරට ගන්න කියලා නියෝගයක් දෙනවා නම් එදා හිටපු කට්ටිය භාණ්ඩාගාරේ මෙහෙම කරයි කියලා. ඒ වගේ දෙයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මේ යුද්ධ දිනපු නායකයා හිරබාරට ගන්න එක. ඒකට මම විරුද්ධයි, සම්පූර්ණ වැරදි. මම රූණේ කෙනෙක්. මම බෙලියත්තේ අපි රාජපක්ෂලත් එක හිටියේ. ගෝඨාභය රාජපක්ෂ ඇතුළට ගන්නවා කියන්නේ රූණු කරේ ජනතාව පොදි බැඳගෙන ඒවි කොළඹට. ඒ අදාළ සිද්ධිය පිළිබඳව, අදාළ කාරණාව පිළිබඳව විවිධ අදහස් පළවුණු හැටි. මේ අතරේ අද රිවිර පත්තරේ සටහනක් තියෙනවා අර ශනිල් නෙත්තිකුමාර නැමැත්තා ගොනුකල පෙත්සමට වෙච්ච දේ ගැන. දඳුම්කර කොමිසමේ සාක්කිකරුවන්ට තර්ජනය කිරීම. මේ අදාළ සටහන අත්අඩංගුවට නොගන්නයි ශනිල් නෙත්තිකුමාර ගොනුකල පෙත්සම ඉවතට පත්තරේ වාර්තා කරන අයුරු අපිට බලන්න පුළුවන්. ඒ අතරේ ඊළඟ කතාව උපුටා ගන්න සූදානම් වෙන්නේ ලංකාදීපයෙන්. මේ මෙහෙ එකක් නෙවෙයි, ඉන්දියාවේ එකක්. ජයලලිතාගේ දුවක්කැයි කියන කතක් DNA පරීක්ෂණයක් ඉල්ලයි. හිටපු තමිල්නාඩු මහාමතිනී ජයලලිතා ජයරාම් තමාගේ මව බව පවසමින් ඒ බව තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණයක් පවත්වන ලෙස බැංගලෝර නුවර අමෘතා නැමැති කාන්තාවක් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් සේවය වාර්තා කර තිබෙනවා.
අපි හිටියේ ජයලලිතාගේ දුවක් කැයි කියන කතක් DNA පරීක්ෂණයක් ඉල්ලයි කියන සටහනේ ජයලලිතා අවිවාහක කාන්තාවක් වූ බව ඉන්දිය ප්‍රවෘත්තිය වාර්තා කරනවා. මෙම කාන්තාව ජයලලිතා ජීවතුන් අතර සිටිද්දී ඇය හමුවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇතත් ජයලලිතාගේ සමීපතම හිතවත්ය මෙන්ම සහායිකාවද වන ශශිකලාගෙන් ඊට බාධා එල්ල වී ඇතැයි පැවසෙනවා. ඒ අනුව තමයි දැන් ඇය ඇවිල්ලා DNA පරීක්ෂණයක් ඉල්ලලා තියෙන්නේ. මේ අද දිවයින පත්තරෙන් උපුටා ගන්නවා ප්‍රධාන පිටුවතරෙන් ගන්න අවසාන සටහන. වසන්ත සමරසිංහ කරන චෝදනාවක් තේ ඉඩම් සංවර්ධනයට වෙන් කළ මිලියන 100ක් හොරපාරේ ගිහින් සිරිමන්ත රත්නසේකර අයිලිය. තේ ඉඩම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට වෙන් කළ මුදලින් රුපියල් මිලියන 100ක් විශේෂභාර ඇමතිවරයා ප්‍රමුඛ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ පාලනාධිකාරිය අවභාවිතා කර ඇති බව තේ පරීක්ෂක ව්‍යාපෘති නිලධාරී සංගමේ සභාපති වසන්ත සමරසිංහ ඊයේ චෝදනා කර සිටිනවා. ඒ ඔහු කරපු චෝදනාව. ඊයේ දවසේ CIA අනාවරණයටයි අපි දැන් අවතීර්ණ වන්නට සූදානම් වන්නේ. විවිධ රැවටිලි වංචා සිදු කිරීම් අනාදිමත් කාලයකින් දන් එන්නේ. වර්තමානයේත් එය දක්නට ලැබෙනවා. අනාගතයේ නැතිවේද? නැති කළ යුතුයි. නමුත් නැතිවෙන පාටක් පේන්න තියෙනවාද? ඇතැම් කාන්තාවන් පවා මේ සඳහා යොමු තිබෙන ආකාරයන් CIA අනාවරණයන් වලින් අපි කොයිතරම් පෙන්නුම් කළාද? බලන්න මූල්‍ය වංචා සිදු කරන්නට පාර කපා ගන්නා හැටි, ඒ සඳහා අහිංසක පොරවැසියන් රවටන්නට මඟ පාදා ගන්නා ආකාරය රැවටෙන්න එපා බලන්න. තැන්පත් මුදල් සඳහා වැඩි පොලි මුදලක් ලබා දෙන බව පවසමින් පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාජ මූල්‍ය ආයතනවලට රැවටුණු ජනතාව විශාල පිරිසක් තම මුදල් අහිමි කරගත්තා. සක්විති, දඬුවම් මුදලාලි යන පුද්ගලයන්ගේ මූල්‍ය ආයතන ඊට කදිම උදාහරණයි. එහා සමගාමීව දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට තවත් ව්‍යාජ මූල්‍ය ආයතනයක් ක්‍රියාත්මක වන බව CIA වෙත තොරතුරු වාර්තා වුණා. සහන සේවා පෞද්ගලික සමාගම නමින් පවත්වාගෙන යන මේ ආයතනයෙහි ප්‍රධාන ශාඛාව පිහිටා ඇත්තේ තිස්ස මහාරාම ප්‍රදේශයේ. එහි සේවිකාවන් මේ දිනවල තම ආයතනයට ජනතාව බඳවා ගැනීම සඳහා දකුණු පළාතේ ගම්මානවල සැරිසරනවා. අපේ ආයතන දැන් තවත් 10ක් ජීවිත හානි තියෙනවා. අපේ ආයතනේ ඉන්සුරස් ආයතනයක් නෙමෙයි, සුබ සාධන ආයතනයක්. ඩිපොසිට් ක්‍රමෙත් තියෙනවා, ලෝන් ක්‍රමෙකුත් තියෙනවා. මෙම කාන්තාව පවසන පරිදි තම ආයතනය මගින් ලබා දෙන ආකර්ෂණීය පොලිය ලංකාවේ කිසිදු බැංකුවකින් නොගෙවන විශාල පොලි අනුපාතිකයක්. අපි 121ක් දෙනවා. 121ක් ලංකාවේ කොහෙවත් දෙන්නේ නැහැ. ඔයාලට ඕන තරම් මුදලක් දාන්න පුළුවන්. රුපියල් 1000 ඉඳලා අපි ආරම්භ කරනවා. මූල්‍ය ආයතනික කවදාවත් 121ක් පොලිය දෙන්නේ නැහැ. අපි හිතමු 120ක් විතර දැම්ම කියලා. එතකොට දැන් අපි වෙන මේකට දැම්මොත් අපේ ටැක්ස් එකක් අහුවෙනවනේ. අපේ එකට අහුවෙන්නේ. ඒ කොහොමද එහෙම? ඒකින් අපේ සර්ලගේ තියෙන දක්ෂතාවයනේ. ඒ දක්ෂතාවය නිසා එහෙම අහුවෙන්නේ නැහැ. මේ වන විටත් Taman සේවය කරන මූල්‍ය ආයතනය ප්‍රදේශ රසක ව්‍යාප්ත කර ඇති බව ඇය හෙළිකලේ මෙලෙසින්. අපේ බ්‍රාන්චස් 8ක් තියෙනවා. මෙම ව්‍යාජ මූල්‍ය ආයතනය පිළිබඳව තවත් තොරතුරු රසක් අප මේ වන විට සොයාගෙන අවසන්. ඒ පිළිබඳ තොරතුරු හෙට හිරු CIA හරහා ගෙන ඒමට අප සූදානම්. බොරු කියන හැටි නේද? සමහරුන්ට ඒ සඳහා පිහිටලා තියෙන ආකාරය රැවටෙන්න එපා. ඒ වෙනුවෙන් තමයි ඉදිරිපත් කරන්නේ මේ වගේ යම් යම් දේවල් සිදු වෙනවා නම් CIA දැනුවත් කරන්න. ඒ වගේම තවත් කොටසක් අද ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අමතක නොකර බලන්න. විරාමයක් කරන් ඇවිත් ඇතුල් පිටු වාර්තා ඔබට කියන්නම්. ඇතුල්පිටු වාර්තා කීපයකට අපි අවධානය යොමු කරමු. බලමු මොනවද අද පත්තර ඇතුල්පිටුවල දාලා තියෙන්නේ කියලා. නාවලපිටියේදී අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් අද උපුටා ගන්නවා මේ ලංකාදීපය. රැකියා බිහිකිරීම රජයට පමණක් බෑ. අවශ්‍යතා අනුව රැකියා දෙන්න තරුණ තරුණියන් පුහුණු කරනවා. නාවලපිටියේ උසස් තාක්ෂණ ආයතනයට මුල්ගල තමෙන් අගමැති කියයි අංජුල මහේක වීරරත්නයි ලංකාදීපයට වාර්තා අරගෙන එන්නේ. ඊළඟට මෞබිම් පත්තරයට යන්නේ ආබාධිත රණවිරුවන් පිරිසක් නැවත වතාවක් විරෝධය දැක්වීම අද පත්තරෙන් උපුටා ගන්නවා මේ මෞබිම. ආබාධිත රණවිරුවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට රැස් වී යෝජිත විශ්‍රාම වැටුපේ ඉල්ලා ඊයේ විරෝධතාවයක චාමර අමරසූරියයි චාරුප් වාර්තාව අරගෙන තියෙන්නේ මග හරස් කරමින් ඔවුන් විරෝධතාවයේ දක්වන අවස්ථාව. වෙනත් කතා කීපයකට අපි දැන් අවධානය යොමු කරමු.
ආච්චි සීයා කියලා කිව්වම මුණුපුරු මිනිපිරියන්ට මොනතරම් ආදරයක් දෙනවාද? කතන්දර කියා දෙමින් ආදරය නුවඩුව බෙඳමින් ඉන්න රටක්. ඒ අතරේ බොහොම කලාතුරකින් ඒකට පිටුපාන, ඒකට ගැටලු ඇති කරන අයත් හමු වෙනවා. දුවගේ බිලිඳා වගාලින්දකට දමා මැරුවයි වසර 4කට පසු සීයා තඩංගුවට. වාර්තා කරන්නේ මයංගනේ රංජිත්. මයංගන සොරබොර ගුරුමඩ ප්‍රදේශයේදී මීට වසර 4කට පෙර මාස 6ක බිලිඳෙකු වගාලින්දකට දමා මරා දමා ඇතැයි කියනෙම වගාලින්ද පරීක්ෂා කරන්නයි මයංගනේ මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා පෙරේදා සවස මයංගන පොලිසියට නියෝග කරනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ බිලිඳාගේ සීයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා. එවැගේම සීයාගේ තවත් දෙයක් අර පත්තරේ කහපාටක් උරෙන් දාලා තියෙනවා. පුළුවන් නම් කියවන්න. ඊළඟට අපි ලංකාදීපේ තවත් ඇතුල් පිටු වාර්තාවක් උපුටා ගන්නයි සූදානම් වන්නේ. ඒඩ්ස් අම්මලා 50 දෙනෙකුගේ දරුවන් බේරාගෙන. වාර්තා කරන්නේ රංජන් කස්තුරි. ශ්‍රී ලංකාවෙන් HIV ආසාදිත ගැබිනි මව්වරුන් 23 දෙනෙකු හා සමාජ රෝග ආසාදිත ගැබිනි මව්වරුන් 80 දෙනෙකු ඉකුත් කාලයේ හමු වී සිටින ජාතික ලිංගාශ්‍රිත රෝග සහ AIDS වර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ලීලානි රාජපක්ෂ මහත්මිය සඳහන් කර තිබෙනවා. විශේෂත්වය AIDS අම්මලා 50 දෙනෙකුගෙන් දරුවන් බේරාගෙන. දරුවන් 50 දෙනෙක් බේරා ගන්න හැකියාව ලැබීමක් ගැනයි ඒ. ඊට පස්සේ ඔබේ දුව පුතා පාසලට පිටත් වෙලා ඇති. දැන් මේ වසර අවසානයේ අවසාන දවස් කීපේ ගත කරන්නේ. මේ වෙලාවේ නම් විභාගයේ අවසන් වෙලා නිසා පොත් ටිකක් අඩුවෙන් ගෙනියනවා ඇත්තේ. හැබැයි විභාගේ ලියන්න කලින් ගෙනියන පොත් කන්දරාව කොහොමද? පොඩි අය ගැන විශේෂයෙන් කතා කරනකොට බෑග් එකේ ප්‍රමාණය කොහොමද? ඔබටත් දුක හිතෙනවා නේද? දැරිය නොහැකි බරකින් පාසල් බෑගේ රැගෙන යන දරුවන්ට පැතිකුදේ රෝග තත්ත්වයක්. වාර්තා කළ තිය නියමන්ති භාරබේ. දැරිය හැකි නියමිත බරට වඩා වැඩි බරකින් යුත් පොත් බෑගයක් පාසලට ඔසවාගෙන යාම නිසා මෙරට පාසල් දරුවන්ගෙන් බහුතරය පැතිකුදේ නැමැති රෝග තත්ත්වයෙන් පෙළෙන බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සඳහන් කිරීමක් කරනවා. සෑහළු බෑගයක් ගැන හිතන අතරතුරේදී ගෙනියන දේවල් පිළිබඳවත්, ඒ කියන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් බලධාරීන්ගේ පැත්තෙන් අවධානය යොමු කළොත් එදාට ඉගෙන ගන්න දේවල් ගෙන යාම සීමා කරන්න පුළුවන් නම් මං කියන්නේ මොන හරි යෝජනාවක් අරගෙන, නැත්නම් අර මහා බරක් ඔසවාගෙන යන ආකාරය නේද? ප්‍රශ්නාර්ථයක් පමණයි. යෝජනාව ඔබෙන් එන්න ඕනේ. ඒ අතරේ කුණු ගොඩක තිබී හමු වුණු දෙයක් ගැන අද ලංකාදීපේ වාර්තා කරනවා. කුණු ගොඩක මෙට්ටයක් අස්සේ ලක්ෂ 5ක සල්ලි මල්ල. වාර්තා කරන්නේ වැල්ලම්පිටියේ ශාන්ත සෙනවිරත්න. ගංවතුරට අසුවීම නිසා කුණුගුඩකට විසිකර දමා තිබූ පරණ මෙට්ටයක් තුළ තිබී පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 5ක මුදලක් හමු වීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබෙනවා. ගංගාතුර බැස ගියාට පසු පරණ බඩු එකතු කරන අයගෙන්ද ප්‍රදේශයේ අඩුවක් තිබී නැත. එලෙස පරණ යකඩ හා වෙනත් බඩු එකතු කරන පුද්ගලයෙකුට මාර්ගය අසල තිබූ කුණුගොඩකට විසිකර දමා තිබූ සුළු වශයෙන් භාවිතා කළ මෙට්ටයක් ඇස ගැටී තිබෙනවා. මෙට්ටේ අලුත් වගේ පෙනුන නිසා එය පිරිසිදු කර විකුණා කීයක් හරි ගන්න පුළුවන් යයි සිතූ ඔහු ඒ කරතබාගෙන ගොස් තිබෙනවා. එසේ යන අතරතුර මෙට්ටේ ඇතුලේ කඩදාසි ගොලියක් අතට හසු වූ නිසා එය කුමක්දැයි බිම තබා බලා තිබෙනවා. කඩදාසි ගොලිය දිග හරිද්දී ලොකු මුදල් නෝට්ටු ඒ තුළ තිබෙනු දැක මගේ පරණ පිනක් පළදුන්නායයි ගෙදර ගොස් පවුලේ අයට කියා මුදල් පරිහරණයට ගෙන ඇත්තේ හිමිකරුවෙකු හමු නොවුණු නිසාය කියලත් පත්තරේ දාලා තියෙනවා. කුණු ගොඩක මෙට්ටයක් අස්සේ ලක්ෂ 5ක සල්ලි මල්. මේක කිව්වා කියලා කවුරුත් ගිහිල්ලා කුණු ගොඩවල් අදින්න යන්නත් එපා හොඳේ. ඒ අතරතුරේදී අපි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවකට එක්වෙමු. මාර හොරු ඉන්නේ. හරක් හොරු ගත්තම මේ පාරේ ඉන්න හරක් වෑන් එකට අරගෙන පටවගෙන යන අයියලා ඉන්නවනේ. එහෙම අයියලා සෙට් එකක් CCTV කැමරාවක සටහන් වෙලා තිබුණා. අපි එයත් කතා කරන ඒ වගේම අර මුල් ආයතන වලට පැනලා කොල්ල කෑම තාමත් නැතර වෙලා නැහැ. කතා දෙකක් එක ළඟ. හල්දුමුල්ල, බලංගොඩ, මොනරාගල හා වැල්ලවාය ප්‍රදේශවලින් පසුගිය කාලයේ පුරා ගවයන් අතුරුදන්වීම පිළිබඳ ලද තොරතුරු මත පොලිසිය මාර්ගයේ දෙපස ව්‍යාපාරික ස්ථාන කිහිපයක ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ මැදියම් රාත්‍රියේ හෝ අලුයම් කාලයේ වෑන් රථයකින් පැමිණෙන පිරිසක් මෙම ගවයින් පැහැර ගන්නා බවයි. ගමන් ගන්නා වෑන් රථයේ සිටින පුද්ගලයින් මග දෙපස සිටින ගවයින්ගේ ගෙලට තුණ්ඩුවක් දමා ගවයන් මෙලෙස වෑන් රථයට පටවා ගන්නවා. ब
බොහෝ විට මෙලෙස පැහැරගෙන ඇත්තේ ගව පැටවුන් බව පොලිසිය පැවසුවා. මෙම තොරතුරු මත සිදු කෙරුණු විමර්ශනවලින් අනතුරුව ගව සොරකමට අදාළ සැකකරුවන් තිදෙනෙකු වෑන් රියද සමගින් බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා. කොළඹ ව්‍යාපාරික ස්ථානයකින් කුලී පදනම මත ලබාගත් මෙම වෑන් රථය යොදාගෙන පැහැරගන්නා ලද ගවයින් ඝාතනය කිරීමෙන් අනතුරුව අධිශීතකරණ සවිකල ලොරි මගින් කොළඹට ප්‍රවාහනය කෙරුණු බව ප්‍රශ්න කිරීමවලදී සැකකරුවන් හෙළිකර තිබෙනවා. පැහැරගන්නා වසු පැටවුන්ගේ මස් එළු මස් සමග මිශ්‍ර කර එළු මස් බව හඟවා කොළඹ පිහිටි ඇතැම් සංචාරක හෝටල්වලට මොවුන් අලෙවි කර ඇති බවද පොලිසිය සඳහන් කළා. මෙතර අරුත්ගම නගරයේ පිහිටි විදේශ මුදල් මාරු කරනු ලබන ස්ථානයක මුදල් කොල්ලයක් සිදුවන ආකාරය එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කොල්ල කෑමට පැමිණි පුද්ගලයන් එහිදී වෙඩි තැබීමක්ද සිදු කර තිබෙනවා. ඊළඟට අපි විදේශ වාර්තා සඳහා අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා පද්මාවතී ඉන්දියාව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. එයත් ඇතුළුව ලංකාදීපෙන් ලෝවට. සටහන් දෙකක් අපි පුටා ගනිමු. පාප්තුමා සූකී හැම වෙලා තිබෙනවා මියන්මාරයේ සිවුදින නිල සංචාරකයේ දෙන අතරතුරදී පද්මාවතී තහනම් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය බෑ කියයි කියලා තවත් විදේශ වාර්තාවක් තියෙනවා. මහත් ආන්දෝලනයකට ලක් වී ඇති පද්මාවතී බොලිවුඩ් චිත්‍රපටයේ තහනම් කරන්නේ ඉන්දිය ප්‍රාන්ත කීපයක මැති ඇමතුරුන් සහ හින්දු ජාතිකවාදී කණ්ඩායම් කළ ඉල්ලීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළ බව ඉන්දිය පුවත් සේවා ඊයේ වාර්තා කරනවා. ඒ ලංකාදීපෙන් ලෝවට. ක්‍රීඩා වාර්තාවකට යන්න කලින් අපි ඉත්තෑ වාර්තාවක් ඔබට ගෙනෙන්න සූදානම් වෙනවා. මේ ඉත්තෑවන් කොළඹ හා අවට තදාසන්න ප්‍රදේශවල සමහර වෙලාවට රාත්‍රී කාලයේදී වාහනේ යනකොට එකපාරටම පාර හරහා මාරු වෙනවා දැකලා තියෙනවා. ඇතැම් අවස්ථාවන් එහෙම තියෙනවා. මේ බලන්න ඉත්තෑවෙක් කළ හදියක්. ඉත්තෑවෙක් ත්‍රීරෝදරිය පෙරලලා රියදුරු යටවී මරුට. වාර්තාව ලංකාදීපෙන්. ඇහැලියගොඩ එල්ලාවල මාර්ගයේදී ඉත්තෑවෙකු ත්‍රීරෝද රථයක ගැටි ඒ පෙරලීමේදී එයටම යටවී ත්‍රීරෝද රථ රියදුරුකු අවිසාවෙල්ල රෝහලේදී කුද්දා මියගිය බව ඇහැලියගොඩ පොලිසිය සඳහන් කිරීමක් කරන ඒ සිද්ධියක් වාර්තා කරන ආකාරය. ඊළඟට දුක හිතෙන ක්‍රීඩා වාර්තාවලට අවතීර්ණ වන්නයි අප සූදානම් වන්නේ. අද මව්බිම් පත්තරයේ දානුවත් සටහනක් ක්‍රීඩා වාර්තාව ක්‍රීඩා පිටුව බල. චන්දිමාල් කලකිරීමෙන් කතා කරද්දී පුහුණු කරූ පෝතාස් තවමත් සිහින දකි. මව්බිම එහෙමයි ශිෂ්‍යපාඨය ගෙනේ. මව්බිම ශිෂ්‍යපාඨය ගෙනවා පුහුණු කරූ පෝතාස් තවමත් සිහින දකි කියලා. ඒත් අද පත්තරේ ක්‍රීඩා පිටුව ලියන්නේ පෝතාස්ගේ කතාව මෙන්න මේ විදිහටයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලැජ්ජා විය යුතුයි. ශ්‍රී ලංකා අතුරු ප්‍රධාන පුහුණු කරූ නික් පෝතාස් කියන් ඉන්දියාව සමග පැවති දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක් වූ ක්‍රීඩා විලාශය පිළිබඳ ලැජ්ජා විය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ අතුරු ප්‍රධාන පුහුණුකරු නික් පෝතාස් සඳහන් කරනවා. දැවැන්ත පරාජයක්නේ අත්කරගත්තේ. අර දෙවැනි තරගයට කලින් නායකයා සඳහන් කළේ ප්‍රාතිහාරයක් කරමු කියලා. අන්තිමට ඉන්දියාවයි ප්‍රාතිහාරය කරේ ලංකාවේ දැවැන්තම ටෙස්ට් තරග පරාජය හිමි කර දෙමින්. විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පෝතාස් වැඩිදුරටත් පවසා ඇත්තේ තරගය වෙනුවෙන් කණ්ඩායමේ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හා ඇන්ජලෝ මැතිව්ස් වැනි කණ්ඩායමේ අධ්‍යක්ෂීම් සහිත ක්‍රීඩකයන්ගෙන් ලැබුණු අඩු ශක්තිය මෙම පරාජයට මූලික හේතුව වූ බවයි කියලා. ඒ අතරේ දැන් නායකත්වයේ වෙනසක් වේද? අද ක්‍රීඩා පිටුව දාලා තියෙනවා එක් දින කණ්ඩායමේ නායකත්වයේ තිසර පෙරේරාට ප්‍රශ්නාර්ථයක්, අවසන් තීරණයේ හෙට ප්‍රශ්නාර්ථයක්. ඒ අතරේ ලංකාදීප ක්‍රීඩා පිටුව දාන්නේ එක් දින නායකත්වයේ නුපුල් තරංග නිරපයි. ප්‍රශ්නාර්ථයක් එක්ක යොහාන් බාස්තර ලියලා තියෙන්නේ ශ්‍රී ලංකා එක් දින සහ 2020 ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග ඉන්දියාවට එරෙහිව දෙසැම්බර් 10 වෙනිදා ආරම්භ වුණු එක් දින තරගාවලිය සිට නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු ලංකාදීපයට සදහන් කිරීමක් කරනවා. ක්‍රිකට් ක්‍රීඩාව තුළ ක්‍රීඩා ප්‍රේක්ෂකයා රඳවා ගැනීම සඳහා ඉක්මන් වැඩපිළිවෙළවල් අවශ්‍යයි නේද? දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් දින කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කරන්න යද්දී කෝලි විවාහයට ලෑස්තු වෙනවා. ඒ නිසා එක් දින තරගාවලියට නෑ. කෝලි නිවාඩු යද්දී ශර්මා වැඩ බලයි. ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක් දින සහ 2020 තරගාවලියේදී විවේක ගැනීම හේතුවෙන් ඉන්දියානු එක් දින කණ්ඩායමේ නායකත්වයට රෝහිත් ශර්මා පත් කර තිබෙනවා. විරාට් කෝලි සිය විවාහ මංගල්‍යයට සූදානම් වීම හේතුවෙන් මෙසේ නිවාඩු ගොස් ඇතැයි ඉන්දියාවෙන් වාර්තා වෙනවා. අපි එක් දින තරගාවලිය පිළිබඳවත් බලාපොරොත්තු තබාගෙන මොනේද?
කෙටි විරාමයක් අරන් ඉන්න. කාටුන් පෙළටයි අපි අවධානය යොමු කරන්නේ. කවියකින් අද ආරම්භය ගත්තොත් හොඳ නැද්ද? එන්න ආරම්භයේ ගමු තිලකගේ තුන්මංසල කවිය. පදපේලි හතර මේ ඔබ දකින්නේ. රටේ දහස් ගණනක අගහිඟේ ඇති දරුවෝ නිරාහාරව පාසලට යති. ඒ ගැන බලේ ඇති කිසිවෙක් නොසලකති. සුන්දර සීන පෙන්නා තුට්ටු පහටු වෙති. කොච්චරද ගානක් උදේ නිරාහාරව පාසල් යනවා කියලා පුවතක් තිබුණා අපිත් කිව්වා පත්තරේ නේද? කාබන් බද්ද. ඒකෙන් බස් අයින් කරන්න කියලා බස් සංගම් කට්ටිය කිව්වද කොහෙදනේ? අද පත්තරේ අවන්තාටිගලගේ කාටූන් එක මෙන්න. කාබන් බද්ද. අර බයිසිකලෙන් එනවා පොඩි දුමාරයක් දාගෙන. ඒකට කවුදාරි ඉස්සරහට ඇවිල්ලා කාබන් බද්ද ගහනවා. ආ අර බලන්න උඩ මහා දුමාරයක් දාගෙන එන බස් රථ, පෞද්ගලික බස් ටික ඒව අරගෙන ඉමින් සැරේ මාරුවල යන්නයි උත්සාහ දරන්නේ. ඒ අතරේ අපි දැන් සූදානම් අමු මිරිස් හාල්මැස්සන් පැත්තට යන්න. පාර්ලිමේන්තුවටත් හාල්මැස්ස එක්කාව මතකයිනි. මෞබි මේ එම්ඩී වීරත්නගේ කාටූන් එකක් මෙන්න. වාහනයක් නතර කරලා පොලිසියෙන් ලියනවා. වාහනේ වටිනාම කොටසක් ගලවාගෙන ගියා කිව්වට ඔය තියෙන්නේ අසාගේට. ආ පැමිණිල්ලක් ඇවිල්ලා වාහනේ වටිනම කොටසක් ගලවගෙන ගිහිල්ලා කියලා. මෙන්න පැමිණිලිකරු. ඔක්කොම තිබුණාට මේකේ එල්ලලා තිබුණ අමු මිරිස් කරල් තුන නේන්. වාහනේ වටිනම කොටස යටින් එල්ලලා තිබුණු අමු මිරිස් කරල් තුනලු. මේ දිවයින සුභතිපාල ජෝතිපාලගෙන් සමයන්. අද යාළුවෝ දෙන්න කතාව. අමු මිරිස් කරලක් 8:33යිලු. හාල්මැස්සෙක් 2:14යිලු. රතුලූණු බිකක් 2:50යිලු. ඊට පස්සේ අනිත් යාළුවා අහනවා. ඉතින් ඡන්දේ ඉල්ලන්න රෙදි ඇඳගෙන ඉද බං. අපි සූදානම් දිවයිනේ තවත් කාටූන් එකට යන්න. උදේ විමලසිරිගේ පුරසාරං මෙන්න. දෙගොල්ලම එකතු වුණොත් වැඩියෙන්ම සතුටු වෙන්නේ කවුරු කියලාද ඔබ හිතන්නේ? වෙන කවුද දෙපැත්තෙම ඉන්න හොරු තමා කියලායි මෙන්න පුරවැසියා දේශපාලකතුමාට කියන්නේ. මේ තවත් කාටූන් පෙළක ආරම්භය දිවයින පත්තරෙන් උපුටා ගන්නවා උදේ විමලසිරිගේ කාටූන් එක. හොරු අල්ලන්න බලාගෙන ජනාධිපතිතුමා ගිහින් ඉන්නවා. නලාව පිඹිනවාර තුබ සලඟට ගිහිල්ලා හොරු අල්ලන්න අපේක්ෂාවෙන් තමයි මේ කරන්නේ. ඒ අතරේ බලන්න සෙට් එක මොකද කරන්නේ. පිටිපස්සෙන් ඇවිල්ලා පෙනේ පුප්පන ආකාරයක් නේද බලාගන්න පුළුවන්කම ලැබෙන. අද තලංගම ජයසිංහගේ ඒතුමා කාටූන් එක දැන් උපුටා ගන්නවා ලංකාදීප පත්තරේ. ඒතුමා කියනවා රටේ බලය ලබා ගත්තා වගේ ගමේ බලයත් ලබා ගන්නවා කියලා රනිල් මහත්තයා කියනවා. මම ජනාධිපති තරඟයට නාවනම් එයා රටේ බලය අල්ලන හැටි බලන්න තිබුණා. ඊට පස්සේ සිරා ඇවිල්ලා අහනවා මේ පාර ගමේ බලය අල්ලනකන් ඔබතුමා උදව් කරයි කියලා එයා හිතනවා ඇති. ඒ ගුණා විකුණලා හුඟක් කල් කියලා උත්තරයක් දෙනවා ඒතුමා කාටූන් එකේ තියෙන්නේ. කාටූන් අපි උපුටා ගන්න මින් යන්නේ ලංකාදීපෙන් පංකජ රුවින්දගේ සරදම් කාටූන් එක මෙන්න. දේශපාලකතුමා සහ සරදම් හොරකම් කරන සභාපතිවරුන් කණෙන් අල්ලා එළියට දානවා කියලා අගමැති කියනවා. සරදම් මහනුව සෑ එතකොට මැති ඇමතිවරු හොරකම් කරන මැති ඇමතිවරු එහෙමයි සරදම් මහන්නේ. මේ මෞබි මේ එම්ඩී වීරත්නගේ මාර්සිපාල කාටූන් එක. අම්මා කියනවා මාර්සිපාලට රනිල් කියනවා හොරුන් දූෂකයන් වංචනිකයන් පක්ෂයෙන් නිරපණවලු. මාර්සිපාල පොඩි එකාණු එතකොට කවුද ඡන්දෙ ඉල්ලන්නේ කියලා. පොඩි කමට ආන දේවල්. ඒ අතරේ රාජදාස මුණගැහෙන්න කවුද ඇවිල්ලා ඉන්නේ? තලංගම ජයසිංහගේ පලාමල්ල ලංකාදීපෙන්. අගමැතිතුමා වගේ සංකේතවත් කළා තියෙන්නේ ජනපතිව විවේචනය කරන්න එපා කියලා මම එජාප මන්ත්‍රීන්ට අවවාද කළා. රාජදාසහනෝ එතකොට සර් ඒ පැත්තේ අය සර්ව විවේචනය කළාට කමක් නැද්ද? මෙන්න උත්තරේ කමක් නෑ. හැබැයි පත්තරකාරු ඒවා දානවටයි මම විරුද්ධ. ඊළඟට රිවිර පත්තරේ අසංගිඳුනිල්ගේ සිරස් කාටූන් එක මෙන්න. සිරස් සහ දේශපාලකතුමා සුසිල් ජෝන් මහින්ද එක්ක උදේ කෑම මේසේ සාකච්ඡාවක් තිබ්බලු බං. මෙන්න සිරස් අහන ප්‍රශ්නේ කාලා තියෙන්නේ බිත්තර අපද සර්? සිරස්ත තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒ අතරේ ස්වාරිස් සමුවන්න නිමල් සිරිපාල ඇවිල්ලා. දාස අපවලානගේ ස්වාරිස් ලංකාදීපෙන්. නිමල් සිරිපාල කියනවා එජාපයේ සමග කිසිදු මැතිවරණයකට තරං කරන්නේ නැහැ කියලා. ඒ කාල ස්වාරිස් කියනවා ඉතින් සෑර කැමති පින් ඇමතිකම් වලටනේ. ස්වාරිස්ටත් ඕන නැති දෙයක් නැහැ. දැන්
ජනපතගේ රැකවලට ඇවිත්තින්නේ කවුරුද්ද? මෙන්න ලංකාදීපයේ දාසගේ කාටුන් එක. හිටපු ජනපති මහින්දගේ ප්‍රකාශයක් අපේ ජනාධිපතිව අපි බලාගන්නම්. මෙන්න රැකවල්ලා බලාගන්න ආකාරය බලන්න. රැකවල් දාගන්න බලාගෙන අරගෙන ඉන්න ආයුධ උඩ තියෙන්නේ පොහොට්ටුව. ඊළඟට අවසාන කාටුන් එකයි ගන්න සූදානම් වෙන්නේ මව්බි මේ MD වීරරත්නගේ කාටුන් එකක්. බන්දුල ගුණවර්ධන කියනවා එක්සත් ජාතික පක්ෂ අවලාදවලට එරෙහි ඒකාබද්ධය ජනපති සමගින් කියලා ජනාධිපති ඉදිරියට ඇවිල්ලා බන්දුල ගුණවර්ධන අපි ජනපති සමගයි කියලා බෝඩ් එක ඔසවන්නේ. ඒක පහළ තියෙන ඇයි ඇඳුමක් නම් පේන්නම නෑ. අපි හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්.